ලෝකෙ බිහිවුණු සාර්ථකම වමත් වේගපන්දු යවන්නා තේරුවොත් ඒ සටනේ මුල්ම කෙනෙක් තමයි වසිම් අක්‍රම් කියන්නේ. වසිම්ගේ කාලේ වසිම් තරම් කෙනෙක් හිටියේ නැති තරම්. හැමදාම ශ්‍රී ලංකාවට ආදරය කරන මේ පාකිස්තාන ක්‍රිකට් ප්‍රවීණයා මේ පාර ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ගැන ඉහළ වටිනාකමක් දීලා කතා කරන විදිය තමයි අපිට දකින්න තිබුණේ. ආසියානු කුසලානේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන තුරුම්පුර බවට පත් වෙලා ඉන්න දිල්ෂාන් මදුසංක ගැනත් වසිම් ඉහළ විශ්වාසයකින් කතා කරන විදිහක් තමයි අපි දැක්කේ. T20 කප්පිත්තු විදිහට හඳුන්වන්න පුළුවන් ඉන්දියා කණ්ඩායමේ කඩලු තුනක් දවාගෙන ඉන්දියාව පීඩනයට පත් කරපු මේ තරුණ වේගපන්දු යවන්න විරාට් කොහ්ලි දවා ගන්න යවපු පන්දුව ගැන අක්‍රම් ලොකු ප්‍රසාදයකින් තමයි කතා කළේ. ඇත්තටම මේ තරුණ ක්‍රීඩකයා පන්දු යවන විදිය දකිද්දී ඔහුගේ හොඳ දක්ෂතාවයක් මම දකිනවා. මොකද දකුණත් ප්‍රතිකරුවෙක්ගේ ඇතුළට පන්දුවක් දෝලණය කරන්න වමත් වේගපන්දු යවන්නෙක්ට පුළුවන් නම් ඒ පන්දු යවන්නට ඕනෑම රටාවක ප්‍රතිකරුවන්ට පීඩනයක් වෙන්න පුළුවන් කියලා තමයි මම විශ්වාස කරන්නේ. විරාට් කොහ්ලි වගේ ප්‍රතිකරුවෙක් පවා අසර කරන්න ඒ පන්දුවට පුළුවන් වුණා. මේ තරුණ ක්‍රීඩකයා තවම ආරම්භ කළා විතරයි. මම දකින විදිහට එයාට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලොකු ගමනක් යන්න පුළුවන්. අක්‍රම් එහෙම කියද්දී මදුශංකර ගුරුහරුකම් දීපු සුපිරි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගත් දිල්ෂාන් ගැන ලොකු සතුටකින් කතා කරලා තිබුණා. ඇත්තටම තරුණ ක්‍රීඩකෙක් වුණාට මට එයාගෙන් පීඩනයක් දැක්කේ නැහැ. පන්දු යවද්දී හොඳ වෙනස්කම් එක්ක පන්දු යවන විදිය තමයි දැක්කේ. T20 පිටියේ ඉන්න ප්‍රබලම ප්‍රතිකරුවන්ට එහෙම චකිතයක් නැතුව පන්දු යවන එක තරුණ ක්‍රීඩකෙක් විදිහට මම දිල්ෂාන්ගේ දැකපු හොඳ ගුණයක්. ඔය විදිහට තමයි තාමත් අවුරුදු 21ක් වෙන දිල්ෂාන් මදුසංක ගැන වේගපන්දු තරු දෙකක් විදිහට හඳුන්වන්න පුළුවන් අක්‍රම් මාලිංග දෙන්න අදහස් දක්වලා තිබුණේ. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.